සුබෝදසනක් ස්වාධීන රූපාණී සේවය සමග රසායන කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලබන තක්ෂිලාවේ වැඩසටහනේ තවත් වැඩසටහනක් සමගිනුයි අද ඔබ සම්මත වන්නේ අද මෙම වැඩසටහන සඳහා මමත් සමග සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය රසල්ද සිල්වා මහතා ආචාර්ය සුජීවාරි සිල්වා මහත්මිය අප පසුගිය සතියේදී විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳව අපගේ අවධානය යොමු කළා විශේෂයෙන්ම අප එදා සඳහන් කළා විශ්ලේෂණ රසායන විද්‍යාව සම්ප්‍රදායික ක්‍රම සහ උපකරණ භාවිතා කරන ක්‍රම මගින් සිදු කළ හැකි බව මේ උපකරණ භාවිතා කරන ක්‍රම අතරින් වර්ණාවලි මිතිය රසායන විද්‍යාවේ විශේෂ ස්ථානයක් හිමිවන විශ්ලේෂණ රසායන ක්‍රමයක් බව අප පසුගිය වැඩසටහනකදී සාකච්ඡාවට ලක් කළා. එම වැඩසටහනේ අප සාකච්ඡා කළා වර්ණාවලි මිතිය යනුවෙන් අදහස් කරන ලබන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියත් පදාර්ථයත් අතර සිදුවන අන්තර් ක්‍රියාවක් බව. මෙම අන්තර් ක්‍රියාව විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විවිධ විද්‍යුත් චුම්බක විකිරණ සමග විවිධ ආකාරයෙන් අන්තර් ක්‍රියාව සිදු කරන බවත් විශේෂයෙන්ම පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි විකිරණ සමග මේ සිදුවන අන්තර් ක්‍රියාව අපි පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි මිතිය වශයෙන් සාකච්ඡාවට බඳුන් කළා. එම සාකච්ඡාවේදී ඔබට මතක ඇති අප කතා කළා විශේෂ නියමයක් සම්බන්ධව එනම් පාරජම්බුල දෘශ්‍ය විද්‍යුත් චුම්බක විකිරණ සහ ද්‍රාවණයේ සාන්ද්‍රණය අතර සම්බන්ධතාවයක්. මේව විද්‍යුත් විකිරණ අවශෝෂණය වන ප්‍රමාණයත් ද්‍රාවණයේ සාන්ද්‍රණයත් අතර අපි බියලැම්බට් නියමය මගින් සම්බන්ධතාවයක් ඉදිරිපත් කළා. අප එම සම්බන්ධතාවය සහ එහි යෙදුම් කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි අද වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නේ. පසුගිය සතියේ සාකච්ඡා කර පාරජම්බුල කිරණ දෘශ්‍ය ආලෝකයේ සම්බන්ධ වර්ණාවලි මිතිය සම්බන්ධයෙන් අපි නැවතත් ඉතාමත් සැකවෙන් අවධානය යොමු කර බලමු. මෙහි දැක්වෙන්නේ දෘශ්‍ය නැත්නම් දෘශ්‍ය පාරජම්බුල වර්ණාවලි මිතිය සඳහා භාවිතා කරන ලබන උපකරණයක්. ඔබට මතක ඇති මේ උපකරණයේ කොටස් පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා පසුගිය පාඩමේ මුල් අවස්ථාවේදී. මෙහිදී ආලෝක ප්‍රභවයක් භාවිතා කරන බව අපි සඳහන් කරා. මේ ආලෝක ප්‍රභවයේ ලැබෙන ආලෝකයෙන් අපි ඒක වර්ණ කදම්බයක් ලබා ගැනීම සඳහා ඒක වර්ණකයක් පාවිච්චි කරනවා. මේ ඒක වර්ණකය ලබා ගැනීම ඒක වර්ණක නැත්නම් එක් තරංග ආයාමයක් සහිත විකිරණ වෙන්කර ගැනීම මෙන්න මේ ආකාරයටයි ඒක වර්ණකය මගින් සිදුවන්නේ. ඔබට පෙන්වනවා අපට අවශ්‍ය තරංග ආයමේ සහිත තරංග කිරණය මෙන්න මේ ආකාරයට නැත්නම් ඒක වර්ණක මොනොක්‍රොමැටික් ආලෝක කිරණයක් මේ ආකාරයට ඒක වර්ණකය තුලින් ලබා ගන්නවා. එම ආලෝක කිරණ අපගේ නියතිය තුලින් ගමන් කිරීමට සලස්වනවා මේ දකින ආකාරයට. මෙන්න මේ නියතිය තුලින් මේ ආලෝකය ගමන් කරන විට ආලෝකයත් පදාර්ථයත් අතර සිදුවන අන්තර් ක්‍රියාව සිදු වෙනවා නැත්නම් අවශෝෂණය සිදු වෙනවා. ඒ අවශෝෂණය සිදු වූයින් පසුව කොපමණ ප්‍රමාණයක් අවශෝෂණය වූවාද යන්න මෙන්න මේ අනාවර්කය නැත්නම් ඩිටෙක්ටර් තුලින් අපි ලබාගෙන ඒ ලබා ගන්නා වෙනස සටහුවක් ආකාරයෙන් මෙන්න මේ ආකාරයට ලබා ගන්නවා. මෙන්න මේ සටහුවෙන් තමයි අපට අවශ්‍ය කරන සියලුම තොරතුරු අපි ලබා ගන්නෙ. මීළඟට අපි පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි මිතියේ යෙදීමක් සලකීමට ලක් කරමු. ඔබටම මුල් වැඩසටහනකින් සඳහන් කරා විශේෂයෙන්ම පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි මිතිය මගින් සාන්ද්‍රණය නොදන්නා සංයෝගයක සාන්ද්‍රණය සුවා ගැනීමට භාවිතා කරන්නට පුළුවන් කියා. මෙහිදී මුලින්ම නිරීක්ෂණ කළ ආකාරයට අපේ නියඳිය දැමීම සඳහා මෙවැනි වීදුරු කුටීරයක් භාවිතා කරනවා. අපි හිතමු මේ වීදුරු කුටීරයට අපි සාන්ද්‍රණය නොදන්නා සංයෝගයෙන් අපි පුරවා ගන්න ලැබුවා කියා. අපට දැන් පුළුවන් මෙම වීදුරු කුටීරය අපි මුලින් නිරීක්ෂණය කළ ආකාරයට වර්ණාවලි මානයක් භාවිතා කිරීමෙන් පාරජම්බුල හෝ දෘශ්‍ය ආලෝක කිරණ කොපමණ ප්‍රමාණයක්
අවශෝෂණය කරනවාද නැත්නම් අවශෝෂ්‍යතාවය මෙම වර්ණාවලී මානිය මගින් අපට මැනගන්නට පුළුවන්. නමුත් මෙසේ අපි අවශෝෂණ ප්‍රමාණය නැත්නම් අවශෝෂ්‍යතාවය මැනගනු ලැබුවාට ඒ මගින් කිසිම ආකාරයකින් මෙම සංයෝගයේ සාන්ද්‍රණය කොපමණදයි කියවන්නේ නැහැ. ඒ නිසා අපි මෙම සාන්ද්‍රණය ද්‍රාවණයේ නොදන්නා සාන්ද්‍රණය සොයා ගැනීම සඳහා යම්කිසි ප්‍රස්ථාරක ක්‍රමයක් භාවිතා කළ යුතුයි. මේ සඳහා අපි භාවිතා කරන්නේ සාන්ද්‍රණය දන්නා අප භාවිතා කරන ලබන සංයෝගයේ සාන්ද්‍රණය දන්නා සාන්ද්‍රණ ශ්‍රේණියක් අපි සකස් කරගන්න ලබනවා. සාන්ද්‍රණය දන්නා සාන්ද්‍රණ ශ්‍රේණියක් අපි සකස් කරගන්න ලබනවා අප භාවිතා කරන ලබන සංයෝගයේ. ඉන් පසුව මෙම සාන්ද්‍රණය දන්නා ද්‍රාවණ ශ්‍රේණිය වර්ණාවල මිතිය භාවිතා කරමින් අවශෝෂ්‍යතාවය වෙන වෙනම මැනගනු ලබනවා. ඔබට මතක ඇති ඉහත වැඩසටහනකදී අපි සඳහන් කරා අවශෝෂ්‍යතාවයත් සාන්ද්‍රණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් තිබෙන බවත් එම සම්බන්ධතාවය බියලැම්බර්ට් නියමය මගින් ලබා දෙන බවත්. අප අද මෙම වැඩසටහනේදී භාවිතා කරනු ලබන්නේ මෙම බියලැම්බර්ට් නියමයේ යෙදීමක්. මෙසේ අපි සාදා ගන්නා ලද සම්මත ද්‍රාවණ ශ්‍රේණිය වෙන වෙනම එම ද්‍රාවණයන්ගේ අපි සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයන්ගේ අවශෝෂ්‍යතාවය වර්ණාවලි මිති වර්ණාවලි මානිය මගින් අප දැන් එකිනෙක ගණනේ එකිනෙක නිරීක්ෂණය කරන ලබනවා. විශේෂයෙන් මෙහිදී මතක තබා ගත යුතු කරුණක් තමයි මා පසුගිය වැඩසටහනකදී සඳහන් කරා ඒ ද්‍රාවණ සඳහා උපරිම අවශෝෂ්‍යතාවයක පෙන්නුම් කරන ලබන තරංග ආයාමයක් පවතින බව. මේ තරංග ආයාමය අපි ලැම්ඩා මැක්ස් වශයෙන් හඳුන්වන ලබනවා. මෙහිදී මෙම පරීක්ෂණය කිරීමට මත්තෙන් උපකරණය ඒක වර්ණ ආලෝකයක් ලබා දෙන ආකාරයට සකසිය යුතුයි. ඒ සඳහා අපි අවශ්‍ය ලැම්ඩා මැක්ස් අගය මෙහිදී මෙම උපකරණය සඳහා ලබා දිය යුතුයි. මෙසේ ලබා දී අප සාදා ගන්න ලැබූ සාන්ද්‍රණ ශ්‍රේණියේහි අවශෝෂ්‍යතාවය වෙන වෙනම මැනගනු ලබනවා. දැන් අප පළවෙනි ශ්‍රේණියේ පළවෙනි ද්‍රාවණයේ සාන්ද්‍රණය මෙසේ මැනගෙන මේ සාන්ද්‍රණය අපි අවසානයේදී ප්‍රස්ථාරගත කරනවා. සාන්ද්‍රණයට එරෙහි නියදී අවශෝෂ්‍යතාවය දක්වන ප්‍රස්ථාරයක්. මෙතනදී අවශෝෂ්‍යතාවය සඳහා අපි විශේෂ ඒකකයක් භාවිතා නොකළත් සාන්ද්‍රණය සඳහා මේ අවස්ථාවේදී අපි ඝන ඩෙසිමීටරයට මවුල වශයෙන් සාන්ද්‍රණය සඳහන් කරනවා. ඒ සාන්ද්‍රණය අපි 10^2 එනම් පළවෙනි ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.01 මවුල ඝන ඩෙසිමීටරයට ආදී වශයෙන් මෙතන සඳහන් වෙනවා. මෙතනද මේ පළවෙනි ද්‍රාවණයේ අවශෝෂ්‍යතාවය මැනගෙන අපි මෙලෙස ප්‍රස්ථාරයේ සටහන් කරනවා. මේ ආකාරයට දෙවෙනි ද්‍රාවණය, තෙවෙනි ද්‍රාවණය, හතරවෙනි, පස්වෙනි සහ හයවෙනි ද්‍රාවණයේ අප සාදාගත් ද්‍රාවණ ශ්‍රේණියේ අවශෝෂ්‍යතාවය වර්ණාවලි මානිය මගින් මැනගෙන මෙසේ සාන්ද්‍රණයට එරෙහිව සටහනක අපි සටහන් කරගන්න ලබනවා. මෙසේ ලැබෙන සටහනේ අපට අවසාන ක්‍රමාංකන දත්ත මෙසේ නිරූපණය කර හැකියි. මෙම ක්‍රමාංකන දත්ත එකිනෙක යා කරමින් අපට ලබා ගන්නට පුළුවන් ක්‍රමාංකන වක්‍රයක්. නැත්නම් අපි කියනවා මේක කැලිබ්‍රේෂන් කර්ව් වශයෙන්. මේ ක්‍රමාංකන වක්‍රයේ වශයෙන් හඳුන්වනවන්නේ සාන්ද්‍රණයට එරෙහිව නියඳියේ අවශෝෂ්‍යතාවය දක්වන ප්‍රස්ථාරය තමයි අපි මේ ක්‍රමාංකන වක්‍රයේ වශයෙන් හඳුන්ව ලබන්නේ. මෙය රසායන විද්‍යාවේදී ඉතාමත්ම වැදගත් වන්නා වූ ක්‍රමයක්. දැන් අපි මුලින් සඳහන් කර ආකාරයට සාන්ද්‍රණය නොදන්නා ද්‍රාවණයේ අවශෝෂ්‍යතාවය දැන් මැනගෙන බලමු. මෙසේ සාන්ද්‍රණය නොදන්නා ද්‍රාවණයේ අවශෝෂ්‍යතාවය මැනගැනීමෙන් අනතුරුව එම අවශෝෂ්‍යතාවයට අදාළ වන්නා වූ සාන්ද්‍රණය මෙන්න මේ ආකාරයට
ක්‍රමාංකන වක්‍රය භාවිතා කරමින් අපට ලබාගත හැකි. මේ උදාහරණය සඳහා අපට ද්‍රාවණ සාන්ද්‍රණය නොදන්නා ද්‍රාවණයේ අවශ්‍යතාවය මගින් සාන්ද්‍රණය 4.3 බිංදුව වැඩි කිරීම 10^2 ඝන ඩෙසිමීටරයට මවුල වශයෙන් ලැබෙනවා. මෙන්න මේ ආකාරයට සාන්ද්‍රණය නොදන්නා ද්‍රාවණයක සාන්ද්‍රණය පාරජම්බුල දෘශ්‍ය වර්ණාවලි මිතිය සහ ක්‍රමාංකන වක්‍රයක් භාවිතා කරමින් විශ්ලේෂණය කරගත හැකි. මෙය රසායන විද්‍යාවේ ඉතාමත්ම බහුලව භාවිතා වන ක්‍රමයක්. මේලඟට අපි මෙවැනිම ක්‍රමාංකන වක්‍රයක් භාවිතා කරමින් විශ්ලේෂණ රසායනක ක්‍රමයක් වන බහුලවම රසායන විද්‍යාවේ භාවිතා වන විශ්ලේෂණ රසායන ක්‍රමයක් පිළිබඳව අවධානය යොමු කර බලමු. එම ක්‍රමය පරමාණුක අවශෝෂණ වර්ණාවලි මිතිය ලෙස හඳුන්වනවා. නැත්තම් ඇටමික් ඇබ්සෝප්ෂන් ස්පෙක්ට්‍රොස්කෝපි වශයෙන් හඳුන්වනවා. මෙහිදී භාවිතා වන මූලධර්මය වන්නේ මූලද්‍රව්‍ය පරමාණු මගින් ආලෝකය අවශෝෂණය කිරීම පදනම් කරගනිමින් නියදේක අඩංගු මූලද්‍රව්‍ය සාන්ද්‍රණය සෙවීමයි. මෙහිදී මූලද්‍රව්‍යයක් මගින් ආලෝකය අවශෝෂණය නැත්තම් පරමාණු මගින් ආලෝකය අවශෝෂණය කරන ආකාරය පිළිබඳව අපි කලින් වැඩසටහනක සාකච්ඡා කරා. විද්‍යුත් චුම්බක විකිරණවල අඩංගු පෝටෝන නම් අංශුවල අඩංගු ශක්තිය එම මූලද්‍රව්‍ය හා ඕ පදාර්ථය හා විද්‍යුත් චුම්බක විකිරණ අතර අන්තර්ක්‍රියාවෙන් හුවමාරු වෙලා එම ශක්තිය ලබාගෙන පරමාණුවල තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කිරීම තමයි මෙහිදී භාවිතාවන මූලධර්මය. එහිදී යම්කිසි සංඝටකයක් නැත්තම් මූලද්‍රව්‍ය පරමාණු මගින් අවශෝෂණය කරන ලද ආලෝක ප්‍රමාණය සමාන වෙනවා භූමිය අවස්ථාවේ ඇති පරමාණු සංඛ්‍යාවට. සමානුපාත වෙනවා භූමිය අවස්ථාවේ ඇති පරමාණු සංඛ්‍යාවට. එම භූමිය අවස්ථාවේ ඇති පරමාණු සංඛ්‍යාවය සමානුපාත වෙනවා ද්‍රාවණයේ මූලද්‍රව්‍ය සාන්ද්‍රයට. මෙය තමයි පරමාණුක අවශෝෂණ වර්ණාවලි මිතියේදී භාවිතා වන ප්‍රධාන මූලධර්මය. මෙහිදී අපිට දන්නා සාන්ද්‍රණ සහිත ශ්‍රේණියක් කලින් ඔබ දුටු ආකාරයට අදෝරක්ත දෘශ්‍ය වර්ණාවලීක්ෂ ක්‍රමයේදී සාදාගෙන අපිට ක්‍රමාංකන වක්‍රයක් ඇඳ ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ ආධාරයෙන් නොදන්නා ද්‍රාවණයක නැත්නම් අඥාත ද්‍රාවණයක මූලද්‍රව්‍ය සාන්ද්‍රණය සෙවීමට හැකි. මෙහිදී මූලද්‍රව්‍ය නැත්තං එම සංඝටකය අධ්‍යයනය කිරීමට අවශ්‍ය සංඝටකය අඩංගු නියදිය මුලින්ම ඉතා කුඩා ද්‍රව බිංදු බවට පත් කරගන්නට අවශ්‍ය වෙනවා. එය අප නිහාරීකරණය නැත්තං නෙබුලයිසේෂන් කියන ක්‍රමය වශයෙන් නෙබුලයිසේෂන් කියන ක්‍රමය වශයෙන් හඳුන්වනවා. මෙහිදී ඉදා කුඩා ද්‍රව බිඳු බවට පත් වූ සාම්පලය නැත්තං නියදිය ඊළඟට ඔක්සි ඇසිටලීන් දැල්ලක් වෙත යොමු කරනවා. මෙම දැල්ලේදී සිදුවන්නේ එම නියදියේ අඩංගු සංඝටක පරමාණු බවට පත්වීමයි. එම පරමාණු බවට පත් වූ නියදියේ සංඝටක ඊළඟට විද්‍යුත් චුම්බක විකිරණ සමග අන්තර්ක්‍රියා කිරීම සිදුවනවා. මේ ඔබ මෙහි මෙම රූපරාමුවෙන් දකින්නේ ද්‍රාවණයක් ආකාරයෙන් වන්නා වූ නියදිය නෙබියුලයිසේෂන් නැත්තං ඉතා කුඩා ද්‍රව බිඳු බවට පත් කිරීමේ සීකරය වශයෙන් හඳුන්වනවා. ඊට අමින් පසුව එය දැල්ලට යොමු කර විට එහි එම නියදී අඩංගු අණු හෝ අයන පරමාණු බවට නිදහස් පරමාණු බවට පත් වෙනවා. මෙම නිදහස් පරමාණු තමයි අපි ආලෝකය අවශෝෂණය කිරීම සඳහා යොමු කරන්නේ. දැන් ඔබ දකින්නේ පරමාණුක අවශෝෂණ වර්ණාවලියේ අඩංගු සංඝටක අඩංගු විවිධ කොටස් වල දල සටහනක්. මෙහිදී ඔබට පෙනෙනවා මෙතන තමයි මේ ආලෝක ප්‍රභවය. මෙම ආලෝක ප්‍රභවය විශේෂත වූ ආලෝක ප්‍රභවය. එය අප අනුනාද රේඛා ප්‍රභවය වශයෙන් හඳුන්වනවා. මෙහි විශේෂත්වය වන්නේ ඔබට මෙහි පෙනෙන ආකාරයට එහි කැතෝඩය සාදා තිබෙන්නේ අපට විශ්ලේෂණය කිරීමට අවශ්‍ය මූලද්‍රව්‍ය උපයෝගී කරගනිමින්. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට කැඩ්මියම් අයන නැත්තම් ද්‍රාවණයක තියෙන කැඩ්මියම් සෙවීමට අවශ්‍යයි. ඒ සඳහා අපිට කැඩ්මියම් කැතෝඩය ලෙස භාවිතා කළ මෙවැනි
ආලෝක ප්‍රභවයක් උපයෝගී කරගත යුතු වෙනවා. එනම් එක් එක් මූලද්‍රව්‍ය සඳහා විශේෂිත වූ ආලෝක ප්‍රභවයන් පරමාණුක අවශෝෂණ වර්ණාවලීක්ෂ ක්‍රමය සඳහා පවතිනවා. අනුනාද මෙවැනි වූ අනුනාද රේඛා ප්‍රභවයක් මගින් එන කිරණ අප ඊළඟට පරමාණුක අවස්ථාවේ තියෙන සාම්පලය වෙත යොමු කරනවා. එහිදී ඔබ කලින් දුටු ආකාරයට එය නිහාරීකරණයට භාජනය වෙලා පරමාණුක අවස්ථාවේ තමයි තියෙන්නේ දැල්ලට යොමු කරාට පසුව. ඉන්පසු මෙය ඒක වර්ණකයක් හරහා ඒ සාම්පලය හරහා ගමන් කරන කිරණ ඒක වර්ණකයක් හරහා ගමන් කොට ඩිටෙක්ටර් එක තුලින් අපට වර්ධන ඩිටෙක්ටර් එක හරහා යොමු කර ඉන්පසු වර්ධකයට යොමු කර අපට මානයක් හෝ සටහකුවක් මගින් එම සංඥාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මං කලින් සඳහන් කළ ආකාරයට මෙම ක්‍රමයේදීත් අපට ක්‍රමාංකන වක්‍රයක් උපයෝගී කරගත යුතු වෙනවා. එනම් අඥාත ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවීම සඳහා දන්නා සාන්ද්‍රණයන් සහිත අපේ විශ්ලේෂණය කරන මූලද්‍රව්‍ය අඩංගු දන්නා සාන්ද්‍රණ සහිත සම්මත ද්‍රාවණ කීපයක් සාදාගෙන අප ක්‍රමාංකන වක්‍රයක් ඔබ කලින් දුටු ආකාරයට පිළියෙල කරගත යුතු වෙනවා. මේ ක්‍රමාංකන වක්‍රය උපයෝගී කරගෙන අපට පුළුවනි අඥාත ද්‍රාවණයේ අවශෝෂණ ප්‍රමාණය දන්නෙහි නම් එම ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණදයි දැන ගැනීමට. මීළඟට අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විශ්ලේෂණ රසායනයේදී භාවිතාවන තවත් විශ්ලේෂණ ක්‍රමයක් පිළිබඳ. එය ස්කන්ධ වර්ණාවලි මානය ලෙස හඳුන්වනවා. මෙහිදී ස්කන්ධ වර්ණාවලීක්ෂ ක්‍රමයේදී අයනීකරණ කුටීරයට වාෂ්ප ආකාරයෙන් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය නියදිය ඇතුළු කර යුතු වෙනවා. එනම් නියදිය වාෂ්පීකරණය වෙනවා මෙම වර්ණාවලි මානය තුළදී. ඉන් පසු එය ඉතා ඉහළ ශක්තියක් සහිත ඉලෙක්ට්‍රෝන කදම්බයක් සමග ගැටීමට සලස්වනවා. මෙහිදී සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බය සමග ගැටුණු පසු නියදී ඇති අණු ධන ආරෝපිත අයන නැත්තම් ඛණ්ඩ බවට පත් වෙනවා. මෙම ධන ආරෝපිත අයන තමයි අපි නිරීක්ෂණය කරන්නේ මෙම ස්කන්ධ වර්ණාවලි මානයේදී. මේ රූප සටහනෙන් ඔබට පෙන්නුම් කරන්නේ වාෂ්පීකරණය වූ නියදිය විද්‍යුත් ශේෂ්ත්‍රයක් වෙත යොමු කරනවා. එම විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් සිදු කරන්නේ එම අයන බවට පත් වූ සාම්පලය ත්වරණය කිරීමක් නැත්තම් ඉදිරියට තල්ලු කර හැරීමක් තමයි විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් සිදුවන්නේ. ඒ විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ත්වරණය කරන ධන අයන ඉන්පසු චුම්බක ශේෂ්ත්‍රයක් මගින් උත්ක්‍රමණයකට භාජනය කරනවා. මෙම උත්ක්‍රමණය කිරීමට භාජනය වීමේදී ඔබ දකිනවා මේ චුම්බක ශේෂ්ත්‍රයේදී එය කවාකාර වූ පතයක් හරහා තමයි ගමන් කිරීමට සලස්වා තියෙන්නේ. විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ශේෂ්ත්‍රකින් ත්වරණය කරන ලද අයන කවාකාර වූ මාර්ගයක් ඔස්සේ උත්ක්‍රමණය කිරීමක් ඊළඟට සිදුවනවා චුම්බක ශේෂ්ත්‍රයක් යොදා ගැනීම මගින්. මෙහිදී මං කලින් සඳහන් කරා සාම්පලය අණු සාම්පලය ධන ආරෝපිත අයන බවට පත් වෙනවා කියලා. එම අයනවල ස්කන්ධය බෙදීම ආරෝපණය කියන අනුපාතය කුඩා නම් උත්ක්‍රමණය වන කෝණය විශාල වෙනවා. ස්කන්ධය බෙදීම ආරෝපණය කියන අනුපාතය විශාල නම් උත්ක්‍රමණය වන කෝණය කුඩා වෙනවා. මෙහිදී මේ කවාකාර වූ මාර්ගයක ගමන් කිරීමට අවශ්‍ය කරන බලය අනුව අපිට එම ධනාරෝපිත අයනවල ස්කන්ධය නිර්ණය කළ හැකි. මෙහි පෙන්නුම් කරන්නේ එම ස්කන්ධ වර්ණාවලි මානයේ දල සටහනක්. ඔබට පෙනෙනවා වාෂ්පාකාරයෙන් ඇතුළු වන සාම්පලය ඉතා විශාල ශක්තිය සහිත ඉලෙක්ට්‍රෝන කදම්බයකට යොමු කරලා අයන බවට පත් වෙනවා. එම අයන ත්වරණය කරනවා. ත්වරණය කර ඉන්පසු චුම්බක ශේෂ්ත්‍රයක් හරහා උත්ක්‍රමණය කර එම එය නිරීක්ෂණය කරනවා. මෙහිදී ඔබට ලැබෙන වර්ණාවලිය මෙන්න මේ ආකාරය. එනම්
අපි ස්කන්ධය බෙදීම ආරෝපණයට එදිරිව අයනවල සාපේක්ෂ සුලභතාවය තමයි ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. මෙහිදී ස්කන්ධය බෙදීම ආරෝපණය මගින් එම මෙම විවිධ වූ අයන ලැබී ඇති බව ඔබට පෙනෙනවා. එනම් මෙම නියදිය අයන විශාල සංඛ්‍යාවකට විභේදනය වෙලා තියෙනවා. ඒ නියදිය අඩංගු අණු අයන විශාල ප්‍රමාණයකට විභේදනය වෙලා නැත්නම් විඝටනය වෙලා තිබෙනවා. එම අයනවල සාපේක්ෂ සුලභතාවය මෙම තීව්‍රතාවයන් මගින් අඳුනාගත හැකි. මෙහි දක්වන්නේ එක් උදාහරණයක් පෙන්ටේන්. පෙන්ටේන් කියන අණුව අයනික අයන බවට පත්වීමේදී අයන මුලින්ම හැදෙනවා 72 කියන ස්කන්ධය සහ ස්කන්ධය බෙදීම ආරෝපණය අනුපාතය සහිත අයනය. මෙය අප මව් අයනය නැත්තම් අණුක අයනය වශයෙන් හඳුන්වනවා. එය තවදුරටත් විඝටනය වෙලා තවත් අයන කිහිපයක් බවට පත් වෙනවා. ඒවායේ සාපේක්ෂ සුලභතාවය මෙහි උසමගින් අපට දැකගත හැකි. විවිධ ඛණ්ඩ සංඛ්‍යාව සමාන වෙනවා ස්කන්ධ රේඛා සංඛ්‍යාවට. ස්කන්ධ රේඛාහි උස සමානුපාත වෙනවා අයනවල සාපේක්ෂ සුලභතාවයට. එනම් ස්කන්ධ රේඛාවල උස සමාන වෙනවා අයන කොච්චර ප්‍රතිශතයක් තිබෙනවාද කියන කාරණයට. මීළඟට මා පෙන්වීමට බලාපොරොත්තු වෙන්නේ පෙන්ටේන් වලම සෑදෙන විවිධ වූ අයන පිළිබඳවයි. මේ තියෙන්නේ මව් අයනය. මෙහිදී ඔබට පෙනෙනවා ධන අයනයට අමතරව ඉලෙක්ට්‍රෝනයක් මෙහි පෙන්නුම් කරලා තියෙනවා. එමගින් පෙන්නම් කරන්නේ ඒක ධන අයනයක් මෙහිදී ඉලෙක්ට්‍රෝන කදම්බය සමග ක්‍රියා කර සෑදෙන ඒක ධන අයනය ධනාන අයනය තුල යුගලණය නො වූ ඉලෙක්ට්‍රෝනයක් පවතින බව තමයි අපට මෙතනින් පෙන්නුම් කරන්නේ. එය අස්ථායි නිසා එය ඒක ධන අයනයක් බවට තවත් ධන අයන බවට විඝටනය වීම සිදු වෙනවා. ඔබට මේ දිස්වන්නේ පෙන්ටේන් මව් අයනය ප්‍රොපයිල් අයනයට පත් වෙන ආකාරය සහ එම පෙන්ටේන් මව් අයනෙම තවත් ඛණ්ඩක බවට පත් වෙන ආකාරයයි. මෙම ස්කන්ධ වර්ණාවලියේ මේ 72 කියන ආරෝපණය ස්කන්ධය බෙදීම ආරෝපණය සහිත අගය 72 කියන අගය සහිත අයනය මෙම පෙන්ටේන් මව් අයනය වන අතර ඊළඟට 57 වන්නේ මෙම ප්‍රොපයිල් අයනයයි. 43 ස්කන්ධය බෙදීම ආරෝපණ අනුපාතය 43 වන ශිඛරය ලැබී තිබෙන්නේ මෙම ප්‍රොපයිල් අයනය සඳහායි. 29 කියන ශිඛරය ලැබී තිබෙන්නේ ඊතයිල් අයනය සඳහායි. ඔව්, අප දැන් මෙතෙක් සාකච්ඡා කරමින් පැවතියේ රසායන විද්‍යාවේ බහුලව භාවිතා කරන විවිධ වූ විශ්ලේෂණ ක්‍රම පිළිබඳවයි. උපකරණ භාවිතා කරමින් කරනු ලබන විශ්ලේෂණ ක්‍රම පිළිබඳවයි. දැන් ඊළඟට අප කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තවත් ඉතා වැදගත් විශ්ලේෂණ ක්‍රමයක් වන වර්ණලේඛ මිතිය පිළිබඳවයි. වර්ණලේඛ මිතිය අපෝස උසස් පෙළ නිර්දේශයේ නව නිර්දේශයට ඇතුළත් වී තිබෙන්නේ මේ ඉතාමත්ම වැදගත් විශ්ලේෂණ ක්‍රමයක් නිසායි. අපි මුලින්ම සලකා බලමු වර්ණලේඛ මිතිය කියන්නේ කුමක්ද කියා, සහ වර්ණලේඛ මිතිය අපිට භාවිතා කරන්න සිදුවන්නේ මොන අවස්ථාවන් සඳහාද යන්න පිළිබඳව. වර්ණලේඛ මිතිය යනු විශ්ලේෂණය, හඳුනා ගැනීම, සංශුද්ධකරණය හෝ ප්‍රාමාණීකරණය යන කරුණු සඳහා මිශ්‍රණ එහි සංඝටක වලට වෙන් කරන රසායන ක්‍රම කාණ්ඩයක්ම හැඳින්වීම සඳහා කරන පොදු වහරක් සඳහා. මෙහිදී වැදගත් වන්නේ මෙය විශ්ලේෂණය කිරීමට වඩා වෙන් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක් වන එක පිළිබඳවයි. අපි උදාහරණයක් හැටියට මෙසේ ගමු. අපි ළඟ මිශ්‍රණයක් තිබෙනවා. මෙහි සංඝටක දෙකක් තිබෙනවා. මෙහි රතු සහ නිල් වර්ණ වලින් දක්වා තිබෙන්නේ මේ සංඝටක දෙක. මේ සංඝටක දෙක හඳුනා ගැනීම සඳහා අපට තියෙන්නේ පොදු අනාවරකයක් කියලා. මේ පොදු අනාවරකය මේ සංඝටක දෙක සඳහාම සංවේදී. එතකොට මොකද වෙන්නේ? මේ සංඝටක දෙක සඳහාම මේ අනාවරකය සංවේදී වුණාම අපිට මේ සංඝටක දෙකේ කොපමණ ප්‍රමාණ වෙන වෙනම තිබෙනවාද කියලා මැන ගැනීමට නොහැකි වෙනවා.
එතකොට යමෙක්ට අදහසක් එන්න පුළුවන් අපිට මෙම අනාවරකයේ මෙහි තිබෙන සංඝටක මුළු ප්‍රමාණය මැනීම සඳහා භාවිත කරන්න පුළුවන්ද කියලා. උත්තරේ වන්නේ එවැනි කරුණක් සඳහාත් මේ භාවිත කරන්න බැරි වෙනවා. ඒට හේතුව වන්නේ මෙම සංඝටක දෙක මෙම අනාවරකයට දක්වන සංවේදීතාවයත් වෙනස් වන නිසා. උදාහරණයක් හැටියට මෙම රතු වර්ණයෙන් පෙනෙන සංඝටකයේ අණු 10ක් දක්වන සංවේදීතාවය නොයසේ නම් ලබා දෙන සංඥාවේ තීව්‍රතාවය නිල් පාටින් දක්වන සංඝටකයේ අණු 20ක් මගින් ලබා දෙන තීව්‍රතාවයට සමාන වෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ අපි මේ අනාවරකේ භාවිතා කරලා යම් කිසි සංඥාවක් ලබා ගන්නවා නම් මේ සංඥාවෙන් අපිට මේ සංඝටකවල තියෙන්නේ මොනවාද, ඒවා කොපමණ ප්‍රමාණවලින් තියෙනවාද කියන යන දෙකම සොයාගන්න බැරි වෙන බවයි. එහෙනම් එවැනි අනාවරකයක් තිබෙනවා නම් අපේ මිශ්‍ර අපේ සංයෝග තියෙන්නේ මිශ්‍රණයක නං අපිට මුලින්ම කරගන්න වෙන්නේ මේක කොටස් වලට බෙදා ගැනීමයි, වෙන් කර ගැනීමයි. ඒ සඳහා භාවිතා කරන ක්‍රමය වර්ණලේඛ මිතියයි. එතන මෙම ක්‍රමය භාවිතාවෙන් කරන විශ්ලේෂණ ක්‍රම කාණ්ඩයම අප වර්ණලේඛ මිතිය යටතේ හදාරනු ලබනවා. අපි මෙහි ඉතිහාසය සලකා බලමු. මෙහි කොපමණ වැදගත්ද කිව්වොතින් මේ මුලින්ම මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලද්දේ 1900 පමණ. 1900 පමණ මේ සොයාගත්ත විද්‍යාඥයා රසායන විද්‍යාඥයෙක් නොවේ. ඔහු උද්භිද විද්‍යාඥයෙක්. ඔහු ශාකපත්‍රවල තිබෙන වර්ණක වෙන්කර ගැනීම සඳහා මෙම වර්ණක කැල්සියම් කාබනේට් කදම්බයක් හරහා යැවීමේදී ඒවා නොයෙකුත් වර්ණවලට වෙන්වන බව සොයාගත්තා පමණක් නොව එය ග්‍රන්ථගත කරා. මේ 1900 පමණ. ඉන් පස්සේ 1952 පමණ මේ ආච මාටින් සහ මේ සිංජයන පුද්ගලයන් දෙදෙනාට විභේද වර්ණාවලි මිතිය වර්ණලේඛ මිතිය හඳුන්වා දීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයත් පිරිනමුන් ලැබුවා. එසේනම් මෙම ක්‍රමවල තිබෙන වැදගත්කම ඔබට පෙනී යනවා ඇති. වර්ණලේඛ මිතිය ක්‍රියා කරන්නේ කෙසේද? අපි ඒ පිළිබඳව සොයා බලමු. ඒ සඳහා අවශ්‍ය වන මූලික හැඳින්වීම් කීපයක් පිළිබඳව අපි යොමු යමු. සියලුම වර්ණලේඛ මිතිවල සාම්පලය එහෙම නැත්නම් අර විශ්ලේෂක මිශ්‍රණය අපේ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වන සංඝටක අඩංගු වන මිශ්‍රණය ප්‍රවාහණය කරන්නේ සචල කලාපයක. ඉංග්‍රීසියෙන් මෙය මොබයිල් ෆේස් යනුවෙන් හඳුන්වනවා. ඒ කියන්නේ ගමන් කරන කලාපයක් තිබෙනවා. මෙම ගමන් කරන කලාපය එහෙම නැත්නම් සචල කලාපය වායුවක්, ද්‍රවයක් හෝ අධි අවදි තරලයක් වෙන්න පුළුවන්. මේ අනුව වර්ණලේඛ මිතික ක්‍රම තුනක් පිළිබඳව කාණ්ඩ තුනක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එනම් මේ භාවිත මේ සචල කලාපය වායුවක් නම් එය වායු වර්ණලේඛ මිතිය. එහෙම නැත්නම් ගෑස් ක්‍රොමැටෝග්‍රැෆි ලෙසද කෙටියෙන් එය GC ලෙසද, සචල කලාපයේ ද්‍රවයක් නම් එය ද්‍රව වර්ණලේඛ මිතිය නොයසේ නම් ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි නොයසා නම් ඉතා කෙටියෙන් LC ලෙසද, අධි අවදි වර්ණාවලි මිතිය යයි සඳහන් කරන්නේ සචල කලාපයේ අධි අවදි තරලයක් වූ විටය. මෙම වර්ණාවලි මිතිය අපි සුපර් ක්‍රිටිකල් ක්‍රොමැටෝග්‍රැෆි එහෙම නැත්නම් SCC ලෙස හඳුන්වන අතර මෙය අපෝස උසස් පෙළ විශේෂ නිර්දේශයේ නම් නැත. එම නිසා ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබ දැනගත යුතු වන්නේ GC සහ LC ගැන පමණයි. අපෝස උසස් පෙළ සඳහා මෙම සාම්පලයේ සමග සචල කලාපය එනම් මේ ගමන් කරන කලාපය එක්ක ඝන පෘෂ්ඨයක හෝ කුළුණක තියෙන අචල කලාපයක් තුලින් ගමන් කරන්න සලස්වන්න ඕනේ. දැන් සචල කලාපයක් තියෙනවා. මේ සචල කලාපයේ සාම්පලයත් එක්ක අචල කලාපයක් තුලින් ගමන් කරන්න සලස්වන්න ඕනේ. මේ අචල කලාපය ඝන පෘෂ්ඨයක් එහෙම නැත්නම් පැතලි පෘෂ්ඨයක් වෙන්නත් පුළුවන්. ඒක කඩදාසිකක් නොයසේ නම් වීදුරු කැබැල්ලක තවරා ඇති ඝන ද්‍රව්‍යයක් විය හැකි. අපි මේ පිළිබඳව පසුව සලකා බලමු. නොයසේ නම් මෙය කුළුණක පුරවා ඇති ඝන ද්‍රව්‍යයක් විය හැකි. කුළුණු වර්ග කිහිපයක් තිබෙනවා. නොයෙකුත් වර්ණලේඛ මිතික ක්‍රමාණුව මේ පාවිතා කරන කුළුණු වෙනස් වෙනවා. අපි ඒවා පිළිබඳවත් පසුව සලකා බලමු, කතා කරමු. දැන් සාම්පලයේ අචල කලාපය හරහා ගමන් කරන විට
සාම්පලයේ සහ අචල කලාපයේ අතර අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. සමහර සංඝටක සහ අචල කලාප අතර අන්තර්ක්‍රියා ඇති වෙනවා. මේව සටහනෙන් පේන හැටියට දැන් සචල කලාපයත් එක්ක සංඝටක ගමන් කරනවා. නැවත නැවතත් ඔබට පේන්නේ ඒකයි. මේක එක පැත්තක ගමන් කරන්නේ නැවත නැවතත් මේ ගමන් කරන්නේ නැහැ. එක පැත්තකට විතරයි ගමන් කරන්නේ. නමුත් ගමන් කරනකොට ඔබට පේනවා හොඳටම මේ සංඝටක අර ඝන අංශුත් සමග අචල කලාපයත් සමග අන්තර්ක්‍රියා ඇති කර ගන්නා බවට. ප්‍රබලව අන්තර්ක්‍රියා දක්වන විශ්ලේෂකයක් එවිට අඩු වේගයකින් ගමන් කරනසේ පෙනෙන අතර දුබලව අන්තර්ක්‍රියා දක්වන විශ්ලේෂකයක් වැඩි වේගයකින් ගමන් කරනවාසේ පෙනෙනවා. අන්තර්ක්‍රියා වැඩි වෙන්න ගමන් කරන වේගය අඩු වෙනවා. අපි මේ පිළිබඳව තවත් රූප සටහන් මගින් සලකා බලමු. මේ වේගවල වෙනස නිසා එහි සාම්පල එහි සංඝටක වලට වෙන් කරගන්න පුළුවන් බව ඔබට දැන් පෙනී යනවා. අපි නැවත බලමු. මෙහි පෙනෙන්නේ දැන් මිශ්‍රණයේ මේ රතු සහ නිල් සංඝටක දෙකම එනවා. එය අන්තර්ක්‍රියා කරනවා අචල කලාපයත් සමග. නිල් පාට සංඝටකය අඩුවෙන් ක්‍රියා කරනවා. එම නිසා එය කලින් එනවා. රතු පාට සංඝටකය වැඩියෙන් ක්‍රියා කරනවා. ඒ තරමක් පමා වෙලා එන්නේ. දැන් අපි නැවතත් බලමු. බලන්න ඒක බලන ගමන් ඉදිරියේ ඉහළින් තියෙන අනාවරකයේ දිසා. අනාවරකයේ හරහා යනකොට තමයි මෙම සංඥාව ලබා දෙන්නේ. නිල් පැහැති සංඝටක යනකොට නිල් ශිඛරය ලබා දෙනවා. රතු පැහැති සංයෝගය අනාවරකයේ හරහා ගමන් කරද්දි රතු පහට ශිඛරය ලබා දෙනවා. ඉතා පරිස්සමෙන් නැවතත් ඒ සලකා බලන්න. දැන් නිල් සංඝටකයේ අනාවරකය තුලින් එනවා. ඉන්පසු රතු අනාවරකය තුලින් යනවා. දැන් ඔබට පෙනී යනවා නිල් සහ රතු සංඝටක දෙක වෙන් වෙලා තියෙනවා. ඒ අනාවරකය තුලින් යන්නේ වෙනස් කාලවලදී. එහෙනම් අනාවරකයට පුළුවන් නිල් සහ රතු සංඝටක වෙන වෙනම විශ්ලේෂණය කරන්න. ඒවා වෙන වෙනම කොපමණ ප්‍රමාණවලින් තියෙනවාද කියලා සොයාගන්න. මේ එවැනි විශ්ලේෂණයකදී ලබා දුන්නු වර්ණලේඛයක්. මෙය පෙට්‍රල් සඳහා ලබා දුන්නු වර්ණලේඛයක්. මෙවැනි විශ්ලේෂණ ක්‍රම ඉතාමත්ම බහුලව රසායන විද්‍යාවේදී අපි භාවිතා කරනවා. අපි මේ අචල කලාපයේ දෙසට හැරෙමු. මේ අචල කලාපය ඝනයක් වූ විට සචල කලාපයේ තියෙන සංඝටක මේ අචල කලාපයත් එක්ක අන්තර්ක්‍රියා කරන ප්‍රධානම ක්‍රමය අධිශෝෂණයයි. මොකද්ද මේ අධිශෝෂණය කියන්නේ? අධිශෝෂණය කියන්නේ මේ දක්නට ලැබෙන ඝන අචල කලාපය සමග මේ ලා නිල් පාටින් පෙන්න සචල කලාපයේ ඇති මේ රතු කොළ කහ පැහැයෙන් දක්වා තිබෙන සංඝටක ක්‍රියා කරන ආකාරයයි. අධිශෝෂණය යනු පෘෂ්ඨයේ මතට පැමිණ ඒ සමග අන්තර්ක්‍රියා කිරීමයි. අපි මේ පිළිබඳව අපේ දැස යොමු කරමු. බලන්න රතු සහ නිල් වර්ණයෙන් දක්වන සංඝටක අධිශෝෂණය වෙනවා. කහ පැහැයෙන් දක්වන සංයෝගය අධිශෝෂණය වෙන්නේ නැහැ. එතකොට අධිශෝෂණය නොවන සංඝටකය වැඩි වේගයකින් ගමන් කරනවා. අධිශෝෂණය වන සංඝටක හෙමින් ගමන් කරනවා. අධිශෝෂණය ඉතා ප්‍රබලව සිදුවෙනවා නම් ගමන් කරන වේගයේ ඉතා අඩුයි. අධිශෝෂණය අඩු ප්‍රබලතාවයකින් සිදුවෙනවා නම් තරමක් වේගයකින් ගමන් කරනවා. එම නිසා මේ සචල කලාපයේ ඇති සංඝටක අචල කලාපයේ සමග අන්තර්ක්‍රියා නොකරනවා නම් ඉතා වේගෙන් ගමන් කරනවා අනාවරකයේ දෙසට ප්‍රබලතාවය අන්තර්ක්‍රියා කරන ප්‍රබලතාවය වැඩි වෙන්න හෙමින් ගමන් කරනවා. අචල කලාපය ඝණයක් වූ විට මේ තමයි අන්තර්ක්‍රියා සිදුවෙන ආකාරය. අපි කලින් කිව්වා මේ අචල කලාපය ඝණයක් නෙමෙයි ද්‍රවයක් වෙන්නත් පුළුවන් කියලා. එසේනම් මොකද වෙන්නේ? අචල කලාපයේ ද්‍රවයක් වූ විට සචල කලාපයේ තියෙන සංඝටක ඒහා අන්තර්ක්‍රියා කරන ප්‍රධානම ක්‍රමය විභේදනයයි. විභේදනය කියන්නේ එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක යම්කිසි පොදු සංඝටකයක් ද්‍රවණය වීමේදී මෙම ද්‍රව දෙකේ ද්‍රාව්‍ය වන ද්‍රාව්‍යතාවයේ අතර තියෙන අනුපාතයයි.
නොයසේ නම් මෙම ද්‍රව්‍ය දෙකෙන් වැඩියෙන් දියවෙන්නේ මොකේද යන්න බවයි. වැඩියෙන් මේ සංගතකයේ වැඩියෙන් වැඩි කාලයක් ගත කරන්නේ මොන ද්‍රව්‍යයද කියන එක මතයි. අපි මේ පිළිබඳවත් බලමු. දැන් බලන්න මේ රතු සහ කොළපැහෙන් දක්වන සංගතක මේ ද්‍රව්‍ය තුලට යනවා කහපැහෙන් දක්වන සංගතකයේ නොයසි ගමන් කරනවා. විභේදනයේ වන සංගතක වැඩි කාලයක් ගත කරනවා මේ කදම් වේදකයේ ගමන් කරන්න. එසේ විභේදනයේ නොවන සංගතක එනම් මේ කහපැහෙන් දක්වන සංගතක වැඩි වේගයකින් ගමන් කරනවා. මෙතෙන්දි සිදුවන්නේ සංගතක වෙන් කිරීමක්. දැන් ඔබට පොඩි කුතුහලයක් ඇති වෙනවා ඇති මේ ද්‍රවයක් කොහොමද අචල කලාපයක් වෙන්නේ? කොහොමද ගමන් නොකර පවතින්නේ වෙන කලාපය වෙන සචල කලාපයක් ඒ හරහා ගමන් කර කිරීමේදී කියලා. ඒ කරන්නේ මෙසේ අචල කලාපයේ ඝනයක් හෝ ඝන ආධාරකයකට යා කරන ලද ද්‍රවයක් වෙන්න පුළුවන්. මේ අචල කලාපයේ ද්‍රවයක් නම් අනිවාර්යයෙන්ම මෙය ආධාරකයකට යා කරන්න ඕනේ. ඝන ආධාරකයකට යා කරන්න ඕනේ. අචල කලාපයේ ඝනයක් නම් අපිට මේ කදම්බයක කුඩා කැබිලි වශයෙන් ඒ පුරවන්න පුළුවන්. නමුත් ඊට තදින් පුරවන්න පිරවීම නොකළ යුතුයි. මොකද අපි සචල කලාපයේ මේ හරහා ගමන් කළ යුතු නිසා. ඊට වඩා හොඳයි අපි මේ නලේ බිත්ති මත අපේ ඝන ද්‍රව්‍ය ආලේප කළා නම්. එතකොට ඝන ද්‍රව්‍ය අපේ අචල කලාපයේ බිත්ති මත තවරා තියෙනවා, සචල කලාපයේ මේ කුළුණ හරහා ගමන් කරනවා. අපි බලමු කොහොමද ද්‍රවයක් මේ ආකාරයට පවත්වන්නේ කියලා. අපේ අචල කලාපයේ ද්‍රවයක් නම් අර කලින් වගේම බිත්ති අනාවරණය බිත්ති ආවරණය කරන්න ඕනේ ඝන ආධාරකයකින්. මේ ඝන ආධාරකයට අපි අපේ ද්‍රව අචල කලාපය යා කරන්න ඕනේ. මේ ද්‍රවයක් එම නිසා ද්‍රවයක ගුණ දක්වනවා. නොයසේ නම් විභේදනය සිදු කරන්න පුළුවන්. නමුත් මේ ඝන ආධාරකයකට යා කරලා තියෙන හින්දා මේ අචල කලාපයක් වෙනවා. මේ ගමන් කරන්නේ නැහැ. මේ බිත්ති වලට යා කරනවා වගේම ඉතා කුඩා කැබලි වල මතුපිටත් යා කරන්න පුළුවන්. අර කලින් ඝන කැබලි වලින් ඝන අචල කලාපයක් භාවිතා කරලා අපි කදම්බේ පිරෙව්වා වගේම ඝන ආධාරකයක් භාවිතා කරලා මේ ඝන ආධාරකයේ මතුපිටට අපේ අචල කලාපය වන ද්‍රවය යා කරලා එයින් අපිට අපේ කුළුණ පුරවන්නත් පුළුවන්. එම නිසා මේ අපේ අචල කලාපය ඝනයක් හෝ ද්‍රවයක් වෙන්න පුළුවන්. නමුත් ද්‍රවයක් නම් ඔබ මතක තබා ගත යුතු වන්නේ ද්‍රවය නිකම්ම දමන්න බෑ. අපි කුළුණට දැමීමේදී අනිවාර්යයෙන්ම ආධාරකයකට මේ යා කරලා දමන්න ඕනේ බව. අපි දැන් කිව්වා මේ වර්ණලේක මිතිය කියන්නේ ක්‍රම රාශියකට කියලා. අපි මේ එකිනෙක ක්‍රම පිළිබඳව ඉතා ලුහුඩින් සලකා බලමු. අපි මුලින්ම ගමු ඉතාමත්ම බහුලව භාවිතා වන වායු වර්ණලේක මිතිය, නේසයි නම් ගෑස් ක්‍රොමැටෝග්‍රැෆි පිළිබඳව. මෙහිදී මෙහි වාහක වායුවක්, නොයසේ නම් සචල කලාපයේ වායුවක්. නමුත් මෙහි ඇති විශ්ලේෂක තමයි අපි විශ්ලේෂණය කරන්නේ. වායුවකින් සචල වායු සචල කලාපයකින් ගමන් කරවන්න නම් අනිවාර්යයෙන්ම අපේ විශ්ලේෂක වායු අවස්ථාවේ තියෙන්න ඕනේ. එම නිසා බොහෝ විට වායු වර්ණලේක මිතිය භාවිතා කරන්නේ තරමක් වැඩි උෂ්ණත්වවල. මෙම උෂ්ණත්වවලදී අපේ විශ්ලේෂක වාෂ්පශීලී ඒවා වායු වශයෙන් පවතිනවා. එතන මේ වායුමය සචල කලාපය අපි කුළුණක ඇති ද්‍රව හෝ ඝන කැටිති අචල කලාපයක් හරහා යවනවා. එතකොට වායු වර්ණලේක මිතියේදී සිදුවන්නේ සචල කලාපය වායුවක්, අචල කලාපයේ ද්‍රවයක් හෝ ඝනයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ විශ්ලේෂක වාෂ්පශීලී වෙන්න ඕනේ අපි මේ භාවිතා කරන තත්ව යටතේදී. අපි මේ පිළිබඳව පසුව වැඩි කරුණු සලකා බලමු. දෙවැනි ක්‍රමය ද්‍රව වර්ණලේක මිතිය යනුවෙන් හැඳින්වෙනවා. මෙහි ද්‍රව වර්ණලේක මිතියට ඇතුළත් වන්නේ සචල කලාපයේ ද්‍රවයක් වන අචල කලාපයේ ද්‍රව හෝ ඝන කැටිති වන ක්‍රමවේදයකටයි. මෙහිදී වන්නේ මෙහි අපි වෙන් කරගන්න ඕනේ විශ්ලේෂක අනිවාර්යයෙන්ම මේ භාවිතා කරන අචල කලාපයේ හා සචල කලාපයේ ද්‍රව්‍ය වෙන්න ඕනේ. අද්‍රව්‍ය විශ්ලේෂක අපිට විශ්ලේෂණය කරන්න බෑ.
තුන්වෙනිය අපි සලකා බලන්නේ කඩදාසි වර්ණලේක මිතිය. නොයසේ නම් paper chromatography. මෙහිදී වියලි ද්‍රව්‍ය විශ්ලේෂකයක් අපි ද්‍රාවකයක නොයසේ නම් සචල කලාපයක් භාවිතා කරලා වෙන් කරගන්නවා. මෙහිදී අචල කලාපය කඩදාසි තීරුවක්. මෙහි කඩදාසි තීරුව ඝණයක් වුණාට මෙහි සත්‍ය අචල කලාපය ද්‍රවයක්. මොකද අපි දන්නවා කඩදාසි වල ඇති සෙලියුලෝස් වල ජල අණු තැම්පත් වෙලා තියෙනවා කියලා. එම නිසා මෙය මෙහි අචල කලාපයේ ද්‍රවයක්. අපි මේ පිළිබඳවත් පසුව වැඩි විස්තර සලකා බලමු. ඊළඟ ක්‍රමය තුනිස්තර වර්ණලේක මිතිය. නොයසේ නම් thin layer chromatography. මෙය ඉතා කෙටියෙන් TLC අණුවෙන් හැඳින්වෙනවා. මෙහිදී වියලි ද්‍රව්‍ය විශ්ලේෂක ද්‍රාවකයක් එන සචල කලාපයේ ද්‍රාවකයක් වෙනවා. මේ ගමන් කරන අචල කලාපය ඇලුමිනා හෝ සිලිකා ජෙල් වලින් සැදු තුනිස්තරයක්. මේ තුනිස්තරය වීදුරු තහඩුවක ආලේප කරලායි තියෙන්නේ. එම නිසා අචල කලාපය ඝණයක්, සචල කලාපය ද්‍රවයක් සහ මේ සචල කලාපයේ ද්‍රව්‍ය වන විශ්ලේෂක තමයි අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ එකිනෙක ක්‍රම පිළිබඳව වැඩි කරුණු සලකා බලමු. මුලින්ම අපි තුනිස්තර වර්ණලේක මිතිය ගමු. මේ සිද්ධාන්තය වන්නේ කලින් සඳහන් කර පරිදි අචල කලාපය තුනි සිලිකා හෝ ඇලුමිනාත් විය හැකි සිලිකා හෝ ඇලුමිනා ස්තරයක්. මෙම සිලිකා හෝ ඇලුමිනා ස්තරය කලින් සඳහන් කර පරිදි වීදුරු තහඩුවක තැන්පත් තවරලා තියෙන්නේ. මෙම සිලිකා හෝ ඇලුමිනා වල OH කාණ්ඩ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එම නිසා මෙහි පෘෂ්ඨය ද්‍රවීයයි. මේ ද්‍රවීය වුණාම මේ සංයෝගවල සංඝටකවල තියෙන ද්‍රවීයතා වෙනස අනුව දක්වන්න පුළුවන් අන්තර්ක්‍රියා වෙනස් වෙනවා. එතකොට මේ තුනිස්තර වර්ණලේක මිතියේදී සංඝටක වෙන් කරන අන්තර්ක්‍රියාව ප්‍රධාන වශයෙන්ම මේ OH කාණ්ඩ වලට සංඝටකවල ද්‍රවීයතාව වෙනස නිසා ඇතිවන අන්තර්ක්‍රියාවල වෙනසයි. මෙහි සචල කලාපය සුදුසු ද්‍රාවකයක් හෝ ද්‍රාවක මිශ්‍රණයක්. අපි මේ සිදු කරන්නේ කෙසේද? මුලින්ම අපි බීකරයක්ගෙන ඒට ද්‍රාවකයේ සුවල්ප ප්‍රමාණයක් එකතු කරනවා. මේ ද්‍රාවකය පිරිසිදු ද්‍රාවකයක් හෝ ද්‍රාවක මිශ්‍රණයක් වෙන්න පුළුවන්. ඉන්පසුව විශ්ලේෂක අඩංගු ද්‍රාවණය තහඩුවේ එක්කෙලවරක තරමක් උඩින් තබනවා. සිලිකා තහඩුවේ කෙලවර ඉන්පස්සේ ද්‍රාවකය ගිල්වනවා. ගිල්ලලා භාජනය ඉහළින් වසා දමනවා. මේ එසේ සිදු කරන එක් පරීක්ෂණයක්. ඉන්පසු ද්‍රාවකයේ සිලිකා තහඩුව දිගේ ඉහළට ගමන් කිරීමට ඉඩ අරිනවා. විශ්ලේෂක ද්‍රාවකයේ ද්‍රාවීයතාව අනුව මේ වෙනස් දුරවල් ගමන් කරනවා. මේ තමයි තුනිස්තර වර්ණලේක මිතියේ සිද්ධාන්තය. අපි මේ නැවතත් ලුහුඩින් බලමු. මේ තියෙන්නේ අචල කලාපය. වීදුරු තහඩුවේ තැන්පත් කර ඇති සිලිකා ස්තරය. අපි එය මතට අපේ විශ්ලේෂක තැන්පත් කරනවා. ඉන්පසුව එය බීකරයක තබනවා. බීකරයට අපේ සචල කලාපය නොයසේ නම් අපේ ද්‍රාවකය එකතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ද්‍රාවකය ඉදිරියට ගමන් කරනවා. ද්‍රාවකයේ විශ්ලේෂක ද්‍රව්‍ය වන නිසා මෙම විශ්ලේෂණය වන විශ්ලේෂකත් ද්‍රාවකයේ සමග ඉහළට ගමන් කරනවා. ප්‍රබලව අන්තර්ක්‍රියා කරන විශ්ලේෂක ද්‍රාවකයේ සමග වැඩිදුර ගමන් කරනවා. අඩුවෙන් ද්‍රාවකයේ සමග සිටින විශ්ලේෂක අඩුදුරක් ගමන් කරනවා. නොයසේ නම් වැඩියෙන් අචල කලාපයේ සමග සිටින විශ්ලේෂක අඩුවෙන් ගමන් කරනවා. වැඩියෙන් අචල කලාපයේ සමග අන්තර්ක්‍රියා දක්වන විශ්ලේෂක වැඩිදුර ගමන් කරනවා. අපිට මෙම ක්‍රමයම විශ්ලේෂක අඳුනා ගැනීම සඳහාත් භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයක් ලෙස අපි නොදන්නා සාම්පලය තැන්පත් කරනවා අපේ වර්ණලේක මිතික තහඩුවේ.
ඒවගේම අපි දන්නා සංයෝගයකුත් එම තහඩුවේම තැම්පත් කරනවා. නැවතත් අර මුල් පරීක්ෂණය සිදු කළ ආකාරයටම සිදු කරනවා. බීකරයක් තුල එම තහඩුව තබනවා, අපේ ද්‍රාවකය ඊට එක් කරනවා, ද්‍රාවකය ගමන් කිරීමට සලස්සනවා. අපේ සංයෝගය දැන් කොටස් වලට වෙන් වෙනවා. ඒ වගේම අපි දන්නා සංයෝගය, අපි හඳුනාගෙන නැති සංයෝගයත් ද්‍රාවකයේ සමග ගමන් කරනවා. එමගින් අපිට දැනගන්න පුළුවන් මේ අපේ ද්‍රාවණ මිශ්‍රණයේ අපි දන්නා සංයෝගය සමගම ගමන් කරන සංයෝගයක් තිබෙනවා. එමනම් එසේනම් මෙම මිශ්‍රණයේ අපි දන්නා සංයෝගයත් අඩංගු වන බව. මෙය ගණිතමය ආකාරයෙන් ගණනය කිරීම සඳහා භාවිතා කරන්නේ කෙසේද? අපි මේ ස්තර වර්ණ ලේඛමිතික තහඩුවක් අරගෙන එහි ද්‍රාවකය ගමන් කර දුර, අර අපි මුලින්ම දැමු සලකුණ සිට ද්‍රාවකය ගමන් කළ දුර මනිනු ලබනවා. ඉන්පසු එක් එක් සංඝටකයේ ගමන් කළ දුරත් මනිනු ලබනවා. ඊට පස්සේ අපිට RF අගය යන අගය අර්ථ දක්වන්න පුළුවන්. RF අගයේ අනුවෙන් හඳුන්වන්නේ සංඝටකයේ ගමන් කළ දුර ද්‍රාවකයේ ගමන් කර දුරට දක්වන අනුපාතය. මෙම දුර මැනීමේදී ඉතාමත්ම සැලකිලිමත් විය යුත්තේ මෙම දුර මනින්නේ තහඩුවේ පහළ මට්ටමේ සිට නොව අර මුලින් අපේ මිශ්‍රණය සලකුණු කරන ස්ථානයේ සිට බව. එතකොට සංඝටකයේ දුර සහ ද්‍රාවකයේ දුර අපි මනින් ලබන්නේ අපේ සංයෝගයේ සලකුණු කළ ස්ථානයේ සිටයි. නොයසේ නම් තහඩුවේ මුල සිට නොවේ. මෙසේ කළ විට උදාහරණයක් ලෙස අපිට මෙම අගයන් ලැබෙනවා. මේ උදාහරණේ මුල් සංඝටකයේ මේ රතු පාටෙන් දැක්වෙන සංඝටකයේ RF අගය සෙන්ටිමීටර 1.4 බෙදීම 7.7. 1.4 යනු මෙම සලකුණේ සිට රතු ලක්ෂය දක්වා ඇති දුරත්, 7.7 සෙන්ටිමීටර යනු මෙම සලකුණේ සිට ද්‍රාවකය ගමන් කර ඇති දුරත්, මේ ඉහළටම ගමන් කර ඇති දුරත් අතර තියෙන අනුපාතය. අපේ ඉන්පසු කඩදාසි වර්ණ ලේඛමිතිය පිළිබඳව ඉතා සැකවින් විමසා බලමු. මෙහි සිද්ධාන්තය නම් අපි භාවිතා කරන අචල කලාපය කඩදාසියක්. කඩදාසියේ සිර වී ඇති ජලය සක්‍රීය අචල කලාපය ලෙස ක්‍රියා කරනවා. නොයසේ නම් අචල කලාපය යනු ද්‍රවයක්. එසේ නම් මේ සිද්ධාන්තය පදනම් වී ඇත්තේ විභේදනය මතයි. එවගේම විශ්ලේෂක අඩංගු ද්‍රාවණය කඩදාසි තීරුවේ එක් කෙළවරක අපි තබනවා. ඊට පස්සේ කඩදාසි තීරුව සචල කලාපයේ ක්‍රියා කර හැකි සුදුසු ද්‍රාවකයක ගිල්ලනවා. කලින් අපි දැක්වූ තුනිස්තර වර්ණ ලේඛමිතිය වගේමයි. ඒ වගේම මෙහිදීත් අපිට RF අගයන් ගණනය කරන්න පුළුවන්. මේ එවැනි සිදු කරන ලද පරීක්ෂණයක්. අපට හොඳින්ම පේනවා ඇති සචල කලාපයේ ගමන් කරනකොට අපේ සංඝටකත් ඒ සමග ගමන් කර ඇති බව. අපි දැන් වායු වර්ණ ලේඛමිතිය පිළිබඳව සලකා බලමු. මෙහි සිද්ධාන්තය කලින් සඳහන් කර පරිදි සචල කලාපය හීලියම් හෝ නයිට්‍රජන් වැනි වායුවක්. මීට අමතරව ආගන් හෝ හයිඩ්‍රජන් වැනි වායුවත් අවස්ථාව අනුව භාවිතා කරන්න පුළුවන්. අචල කලාපය ඝනයක්. බොහෝ වෙලාවට ඝනයක්. මෙම අචල කලාපය ඝනයක් වූ විට මෙම ක්‍රමය GSC නොයසේ නම් වායු ඝන වර්ණ ලේඛමිතිය අනුවෙන් හඳුන්වනවා. ගෑස් සොලිඩ් ක්‍රොමැටෝග්‍රැෆි. අපි භාවිතා කරන අචල කලාපය ඝන ආධාරකයට සවී ඇති උච්ච ද්‍රවාංක ද්‍රවයක් නම් අපි මෙම ක්‍රමය GLC වශයෙන් හඳුන්වනවා. නොයසේ නම් වායු ද්‍රව වර්ණ ලේඛමිතිය. ගෑස් ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි. අපේ සචල කලාපය වායුවක්, අචල කලාපය ද්‍රවයක් සහ මෙය වර්ණ ලේඛමිතියක්. එම නිසා වායු වර්ණ ලේඛමිතිය GSC හෝ GLC යනුවෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මෙහි භාවිතා කරන උපකරණය සැලකූ විට අනිවාර්යයෙන්ම මෙය සචල කලාපය වායුවක් නිසා වායුව සහිත සිලින්ඩරයක් තියෙන්න ඕනේ. එය අපේ කදම්බය හරහා කුළුණ හරහා ගමන් කරවන්න ඕනේ. අතරමඟදී කුළුණ තුළට සාම්පලය ඇතුළත් කරගන්න ක්‍රමවේදයක් තිබෙන්න ඕනේ.
අපේ සාම්පලය සචල කලාපය හා ගමන් කළ පසුව එය අනාවරකයක් හරහා යවී යුතු වෙනවා. මේ අනාවරකය හරහා යනකොට මේ අනාවරකයට සංවේදී සංඝටක අපේ මුද්‍රකය මුද්‍රකයේ සටහන් වෙනවා. අපි ඊළඟට බලමු ද්‍රව වර්ණලේඛ මිතිය පිළිබඳව. මෙහි ද්‍රව වර්ණලේඛ මිතිය ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි යටතේ අපි බහුලව පාවිච්චි කරන ක්‍රමයක් HPLC අනුවෙන් හැඳින්වෙනවා. මෙය හයි ප්‍රෆෝමන්ස් ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි. මෙහි සිද්ධාන්තය නම් භාවිතා කරන සචල කලාපයේ ද්‍රවයක් අචල කලාපයේ ඝන ද්‍රවයකට සවිවි ඇති ද්‍රවයක්. එම නිසා විභේදනය තමයි මෙහිදී ක්‍රියා කරන්නේ සංඝටක වෙන් කර ගැනීම සඳහා. ඒ වගේම සචල කලාපය අපි පොම්පයක ආධාරයෙන් අචල කලාපයේ හරහා ගමන් කරනවා. එම නිසායි අර හයි ප්‍රෆෝමන්ස් යනුවෙන් මෙහි සඳහන් කරන්නේ. අපි පීඩනයක් යටතේ යම්කිසි පීඩනයක් යොදලා තමයි සචල කලාපයේ අචල කලාපයේ හරහා ගමන් කරවන්නේ. එහි උපකරණයත් මෙහි දැක්වෙනවා. කලින් කිව්වා වගේම අපේ ද්‍රවයේ තිබෙන භාජනයක් තියෙන්න ඕනේ, පොම්පයක් තියෙන්න ඕනේ. ඒ පොම්ප කිරීම සඳහා සාම්පලය හඳුනා දීම සඳහා යම්කිසි ස්ථානයක් තියෙන්න ඕනේ. අපේ කදම්බය අචල කලාපය සහිත කදම්බය තිබෙන්න ඕනේ. එය අනාවරකයක් සඳහා හරහා යවෙන්න ඕනේ. අනාවරකය හරහා ගියාම ඒ සංඥා සටහන් කරන උපකරණයක් තියෙන්න ඕනේ. අපි අවසාන වශයෙන් කුළුණු වර්ණලේඛ මිතිය පිළිබඳව තරමක් සලකා බලමු. HPLC අනුත් කුළුණු වර්ණලේඛ මිතියම තමයි. මෙයත් ද්‍රව වර්ණලේඛ මිතියේම කොටසක්ම සේ ඔබට පෙනී යනවා ඇති. මෙහි සිද්ධාන්තය මේ භාවිතා කරන සචල කලාපයේ ද්‍රවයක් හෝ ද්‍රව මිශ්‍රණයක්. අචල කලාපය ඝනයක් හෝ ආධාරකයකට සවි වී ඇති ද්‍රවයක්. අපි කුළුණක අචල කලාපය පුරවලා සචල කලාපය ඉහළ සිට පල්ලෙහාට ගමන් කරවනවා. මෙම සචල කලාපය ගමන් කරන්නේ පොම්පයක ආධාරයෙන් නොවේ. ඒ ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණය නිසා හෝ තර්මක බාහිර ලබා දෙන බාහිර පීඩනයක් නිසා. සහ මෙම ක්‍රමයේම නිසා මූලිකවම භාවිතා වන්නේ මිශ්‍රණ සංශුද්ධ කරන්න. අපි එහි යාන්ත්‍රණය බලමු. අපි මිශ්‍රණය ඉහලින් හඳුන්වා දෙනවා. අපේ සචල කලාපයේ අපි දිගින් දිගටම උඩින් එකතු කරනවා. එතකොට අපේ සංඝටක මේ නිල් කහ කොළ වර්ණවලින් දක්වා තිබෙන සංඝටක මේ කදම්බේ අචල කලාපය හරහා ගමන් කරනවා. අචල කලාපය හා සංඝටක අතර තියෙන අන්තර්ක්‍රියා වල වෙනස අනුව මෙම සංඝටක එකිනෙකින් ඈත් වෙනවා. අචල කලාපය සමග ඉතා තදින් බැඳෙන මේ නිල් පාටින් පෙන්වන සංඝටකය ඉතා හෙමින් ගමන් කරන අතර අචල කලාපයේ සමග අඩු සම්බන්ධතාවයක් දක්වන කහ වර්ණකය ඉතා හයියෙන් ගමන් කරනවා. එම නිසා මුලින්ම කහින් පසු කොළ සහ නිල් වශයෙන් අපට සංඝටක තුන වෙන් කරගන්න පුළුවන්. විශ්ලේෂණ රසායන විද්‍යාවේදී උපකරණ භාවිතා කරන ක්‍රම කිහිපයක් පිළිබඳව අද වැඩසටහනින් සහ පසුකී වැඩසටහනින් අපි සලකා බැලුවා. නැවතත් මෙවැනිම වැඩසටහනක් තුළින් ඔබ හමුවන බලාපොරොත්තු ඇතුව අදට අපි ඔබෙන් සමුගන්වා. ඔබට සුබ දවසක්.